ඒවා සන්නයි මගේ ආදරණීය චූටි 6 වසරේ චූටිම චූටි බට්ටනේ ඔයාලට. ඉතින් කොහොමද සෝල් ගර්ල්ස්, කොහොමද කටවන්නේ? I'm fine. Okay, good, good. I'm great, sir. Okay, good. I'm good, sir. Good. Now you all know, ඔල හැමෝම දන්නවා, we are going to do a paper. අපි කරන්න යන්නේ paper එක. I have dress ready. Well, ready then. Paper එකක් කරන්න ready then. Tamam, next. Yes, sir. Yes, good. Okay, guys. මට කියන්න බලන්න, ඔයාලගේ ස්කූල් වල term test එක පටන් ගන්නවා කියලා කිව්වද? Wow, sir. එතකොට මේක first term එකේ, ඒ කියන්නේ පළවෙනි වාර පරීක්ෂණයට අදාළව තියෙන paper එකක්. එතකොට first term එකේ, okay, first term test එක ඔයාලට මාරම useful එකක්. හරිද? ඔයාලට මේ term test එක සෑහෙන්න වටිනවා. මොකද ඔයාලා ගොඩක් වාර විභාගෙ ගොඩේකට මුහුණ දුන්න කට්ටිය නෙමෙයි. හරිද? එතකොට පුතේ මේ අපේ හැමෝගෙම target එක තමයි, හරිද? අපි හැමෝගෙම target එක තමයි අපිට මේකේ 100 marks වලට යන එක. 100 marks වලට යන එක. 100න් 100කට යන්න ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම පුතේ paper එකට යන්න කලින් මම චූටි දුවලා පුතාලත් එක්ක මම චුට්ටක් මතක් කරන්නම් අපි මොනවද මෙච්චර කල් ඉගෙන ගත්තේ 6 වසරේ කියලා. දැන් මාර ප්‍රශ්නයක් නේ. මගේ පන්ති ආරණ්‍ය ටිකක් තීජීප දෙනෙකුට දැන් මේ වීඩියෝ බලනවා දැන් ටික දවසක ඉඳන්. එයාලට එම් යන්නේ පොල්මන් වගේ මොනවද මේ පෙරේ කියලා නේද? හරි. එතකොට චුට්ටක් මතක් කරන්න සර් එක්ක කොටලා යක්. හරි. දැන් මගේ පුතාලා කොයි මට වීඩියෝ ඔන් කරගෙන ඉන්න කට්ටිය හරි ලස්සනට hina වෙලා පෑනයි පැන්සලයි පුතයි ඔක්කොම පැත්තකින් තියන්නේ. පැත්තකින් තියලා අත මෙහෙම බැඳගෙන නිකන් ලෝඩ් වගේ ඉඳගෙන ඉන්නේ. ඔයාට වඩා කවුරුත් නෑ කියලා වගේ. හොඳට නිකන් අර අන් මෙහෙම ඉන්න ගත්තේ. හරි. අන් මෙහෙම වීඩියෝ එක ඔන් කරගෙන චූටි බබාලා ඔක්කොම මන් දිහා බලාගෙන ඉන්නේ. හරි. ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 100න් 100ක් ගන්න නම් අපි පේපර්ස් කරන්න ගලින් දැනගෙන ඉන්න ඕන මාතෘකා කීපයක් තියෙනවා පැටියෝ. හරි සර්, ඒක ගැන තමයි දැන් කතා කරන්නේ. පුතේ අපි මුලින්ම මාතෘකා වශයෙන් කතා කරපු ගැමර් පාඩම තමයි පැටියෝ. ඔයාලට මතක් වෙයි මොකක්ද කියලා බලන්න. මතක් වෙනවද කියලා මොකක්ද කියලා? හරි ගයිස්, මේක මතක් වුණාද ඔයාලට? මොකක්ද පාඩම? බීවර්ස්. බීවර්ස්. සෝ හැමෝම දන්නවා බීවර්ස් කොටස් කීයද පුතේ? පහයි. තුනයි. ආ, කොටස් තුනයි. හරිද? මට චුට්ටක් මතක් කරන්න බලන්න අපේ කවුරු හරි කෙනෙක් මොනවද ඒ කොටස් තුන කියලා? ප්‍රසන්ට්, පාස්ට්, ෆියුචර්. ආ, මොකක්ද? ප්‍රසන්ට්, ප්‍රසන්ට්, past, future. present. අනිත් එක්කෙනා කවුද? past. අනිත් එක්කෙනා කවුද? future. අනේ future කියන්නේ අකුරු සර්ට් අමතක වුණා. යන්. F U U T U U R E Okay. What's the සිංහල meaning of this? මේක සිංහල meaning එක මොකද? Okay. මොකක්ද සිංහල meaning එක? වර්තමාන, අතීත කාල, අනාගත කාල. වර්තමාන මෙයා අතීත. අතීත. අතීත මෙයා අනාගත. අනාගත.
ප්‍රසන්ට් ටෙන්ස් එක, පාස්ට් ටෙන්ස් එක, ෆියුචර් ටෙන්ස් එකට අදාළව අපි කතා කරා බී වර්බ්ස් කියලා පාඩම් ගන්න. මම කියෝ කවුරු හරි මතක තියෙන එකට කියන්නේ බී වර්බ්ස් වල කතන්දරේ. අපි සාසියා අතුස්සලා දිනවා. අපි සාසියා හදෙන් බලන්න. හායි සාසියා. Hi sir. Hey, how are you? I am fine sir. It is raining for us. Okay, good. It's heavy raining outside, you know? Eli haiye mariwa kiyanne kohomada? It's raining outside. Okay, Eli why no? It's raining outside. I'm so cold ne mana hari seetalai. Okay? So, gassara huru wenne wei apita den mudana marinawa. Pudey den sir la igidara teha gatte. Gahak anith patta herila. පුළුවන් එහෙම හොඳ වෙනවා මේ දවස්වල හමනවා හරිද හරිම වීන්ඩි ඒකෙන් හරි පරිස්සමෙන් අපේ කට්ටිය හොට්ට එහෙම හදාගන්න බාහිරට දැන් කීප දෙනෙම මම දැක්ක ලෙන්සුව තියාගෙන කර කර ඉන්නවා හරිද හරි සාසියා මට කියන්න කැතියෝ මේ වර්තමානයකට අදාළව අපි කී දෙනෙක් ගැන කතා කරාද මොකක්ද ඒ කතාව කියලා සුට්ටක් කියන්න බලන්න වර්තමානයකට ඇමිස් ආ हाँ वर्तमान है निशाने दी थी हाँ यार अगर मीन देख मत करो इधर वे हाँ आसिया उन्हें हम तक कर ला अरे मैंने कहने हाँ फिर तेनुची आते उससे कहने ना तेनुची ऐसे बारे में තෙලෙෂි අපි සාසියාව අල්ලගන්න මේ නේද පුත්ලම් වලට ගිහිල්ලා අවසහ ඔව් නේද හොඳ යාළුවෝ ඔය සාසියා ගන්නවා සාසියාලට අමතක වෙනවා පන්තිය තියනවා කියලා වෙලාවකට ඔෆිස් එකේ අක්කලා කෝල් කරනකොට තමයි සාසියා ගාව කියන්නේ ආ මේ ඒ මුදේ පන්තිද කියලා මට දැන් ඔෆිස් එකේ කම්ප්ලේන්ට් එකකුත් ඇවිල්ලා තියෙනවා සාසියාලට ක්ලාස් අමතක කරනවා කියලා තෙලෙෂිටත් එහෙමද නෑ සර් එහෙම නෑ ආ ඒකේ නේ අර දෙවි මට කියන්නේ මේකේ මීනින් එක මොකක්ද කියලා. am is ආවල මේ present tense ඉන්නවා තියෙනවා වෙනවා ආ ඉන්නවා තියෙනවා වෙනවා ආ වෙනවා. toy ඉන්නේ. හරි එතකොට පුතේ past එකනේ. boss were මොකද්ද? boss were. boss ආ were. boss අනිත් එක were ඒකේ තේරුම එකේ තිබ සිටියා තිබුණා වුණා සිටියා තිබුණා වුණා එතකොට එහා පැත්තේ will be ආ will be නේ ආ will be ඒක මොකද මීනින් එක මෙයත් මේ චන්දි පාට මෙයාල ඉදිරියට එන්න දෙයි වගේ නේද? හා වෙන කෙනෙක් කියන්න බලන්න. නෑ නෑ අය දෙන්නේ නෑ. අය දෙන්නේ නෑ. අය දෙන්නේ නෑ. නෑ 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 අය ගන්නෙම නෑ. නදුලියෙන්ද නදුලියෙන් නේද? නදුලි. නදුලි මේ මොකද මේ යාළුවන්ට වෙලා තියෙන්නේ? එමදුනේ? මේකට දඬුවම් කරන්න වෙන්නේ නේද? නදුලි where are you from? I'm from Kurunegala. Okay, අපි බලමු කුරුණෑගල කට්ටියවත් බලද්ද ගන්නද හරියට ගියයිද කියලා කියන්න බලන්න බැහැ. සිටීවි තියේවි වේවි. ආ සිටීවි තියේවි වේවි නේද? නාතු යටි යන්න වේ නේද අර යාළුව හොයාගෙන. ඈ? නාතු දෙනේ බලන්න ඕන නාතු මෙයාල දැන් මෙහෙම ටර්ම් ටෙස්ට් එකේ මොනවද යයිද දන්නේ නැහැ. අපේ කාන් පුරු කරයි නේද? හරි නදුලි මම මේ ඉතින් මේ පාඩම කියලා දෙන්න ඉක්මනට මොකද්ද පාඩමේ නම? බී වර්බ්ස්. ආ කියලා දෙන්න ඉක්මනට. පාඩමේ නම තමයි බී වර්බ්ස් බී වර්බ්ස් බී වර්බ්ස් වේදනා කොටස් තුනකට කොටස් තුන තමයි පාස්ට් ප්‍රසන්ට් පාස්ට් ෆියුචර් ප්‍රසන්ට් එකේ තියෙනවා ඈ මිසා ඒ වගේ තේරුම තමයි ඉන්නවා තියෙනවා වෙනවා
පාස්ට් එකේ තියෙන වෝස් ව ඒ වගේ තේරෙන තමා සිටියා තිබුණා උනා ඊළඟ එක ෆියුචර් ෆියුචර් එකේ විල් බී ඒ වගේ තේරුම් තමා සිටීවි තියේවි වේවි. නියමයි. හරි. එතකොට මේ වගේ වාක්‍ය හදලා නඳුනි ඇයි අපි මේවා හදන්නේ? අපිට මේවා විභාගෙදී අහු වෙනවා. ඔව්. අහු වෙනවා නේද? කොයි වගේ තැන්වලදී අහු වෙන්නේ? මොනවද මේකෙන් කරන්න තියෙන්නේ? මොනවද කරන්න තියෙන්නේ? අපිට වාක්‍ය හදන්න අහු වෙනවා මතකයි. ඊටසේ වාක්‍ය මොනවද පරිවර්තනය කරන්න වෙන්නේ මොනවා කියලා? වර්තමාන කෙෂන් නෙගටිව් නෙගටිව් කෙෂන් කරන්න කියනවා නේද? මතකයිද? හරි. මේක අපි මෙතනින් මේව කරනවා අයි කරලා අපි ඊගාව ගැන කතා කරනවා. හරිද? ඊගාව එක ගැන කතා කරනවා. බබාල ඔන් සුට්ටම් බලා ගන්න. හරිද? හරි. මේක අමතක කවුරු හරි ඉන්නවා නම් මේක පොඩ්ඩක් මේවා කරගන්න අපි ඊගාවෙට යනවා. හරි ඊගාවෙකදී පැටවුනි අපි මෙන්න මේ වගේ දේකුයි කතා කරන්නේ. හොඳට මතක තියාගන්න මේ වගේ වාක්‍ය හදන්න ඕනේ. දැන් මේ වාක්‍යයක් හදනකොට බලන්න අපි මෙන්න මේ විදිහේ වාක්‍යයක් ගත්තොත් හරිද? හරි. I am a හොඳ good හරිද? මම හොඳ ළමයෙක්. ළමයාට කියන්නේ child කියලා. I'm a good child. මම මොකෙද්ද? මම හොඳ ළමයි. මම මොකෙක්වත් නෙවෙයි නේද? මම හොඳ ළමයි. ඒ අම්මට එහෙම කියලා කියන්න දුවවා. අම්මේ. I am a good child. මොනවද කන්න නැද්ද? Is there anything that that change? හරිද? මම මොනවද කන්න නැද්ද? I'm so hungry. I need something to eat. මට බඩ ගිනින් මම හරි කන්න දෙනවද කියලා අම්මයි අහන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලා හොඳ ළමයි වුණාම කන්න දෙන්න බැයි නේද? හරි. හරි එතකොට මම කියන පැටියෝ මේ වාක්‍ය ප්‍රශ්නයක් කරන්නේ කොහොමද? කවුද දන්නේ? අපි දැන් සාසියාට දෙමු අවස්ථාව අර පොඩ්ඩක් ලැජ්ජ වෙච්ච එකේ ලැජ්ජ වහා ගන්න නේද? හා එන්නක එන්නක දැන් ගොඩක් අර යට උස්සලා තියෙනවා. නමුත් අර දෙන්නත් එපේ. Am I a good children? මට එහෙම බෑ. හරිද? මට කියලා දෙන්න ඕනේ ඔයාලගේ පන්තියේ මොනවද තේරෙන්නේ නැති ආදරෙකට කියලා දෙන විදියට කියලා දෙන්න ඕනේ. කොහොමද? යාළුවේ කොහෙද ඉස්සරහ යන්නේ? ඇයි 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 ඕක කරගෙන? වෙන කෙනෙක් කියන්න මොන් කරගෙන කියලා දැන් ජනිසා එන්න බලන්න ජනිසා. මේක ප්‍රශ්නයක් කරන්නේ කොහොමද ජනිසා? I am I good child. දෙය මේ කට්ටිය හැංගිම උත්තර කරනවා නම් වන්න වාද දෙන්න ඈ. කොයි ඒ මේ වරෙල්ලා කෙල්ලනේ එළියට. පිරිමි ළමයෙක් කියන්න වදන් දෙන්නේ. හරි. අපි කොළු 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 ගැටෙක්ට එන්න කියමු. වෙන ගෑල්ලා මේ කියන්න. හරි කවුරු හරි එන්න මේක ප්‍රශ්නයක් කරන්න ඉක්මනට. හරි අද උසංග දෙයක් නැහැ. කෙලින්ම කතා කරා. මේ අය කිව්ව කරා. මේ අය ඕකේ ඕකේ. Am I a good child? ඕකේ. කාමද ඉස්සරහට ගන්නේ පුතේ? අපි මෙන්න මෙයාම නේද ඉස්සරහට ගන්නේ. එතකොට මොකද වෙන්නේ? මේක කැපිටල් වෙනවද නැද්ද? කැපිටල් වෙනවා. Am I a good child? පිළිපස්සේ වාක්‍ය වෙනසක් වෙනවද? ඔව්. පිළිපස්සේ වාක්‍යයේ ප්‍රශ්නාර්ථ ලකුණක් එනවා. මේක නෑ කියන එක පුතේ. I am
නෑ කියන්නේ not කියන එක ගන්නවා. Not a good child. Good child. ඒක ප්‍රශ්නයක් වෙනකොට I am කියන මොනට ගන්නවා. Am I not a good child? ඔන්න ඔය විදිහටයි එතන වෙන්නේ පැහැදිලිද? මේක පිටිපස්සේ ප්‍රශ්නාර්ථ ලකුණක් ගන්නවා. පැහැදිලිද? හරි. ලියුම නැතිකම වෙනවා නකො ලියා ගන්න ප්‍රතික්‍රමෙන්ට. හරි ඒකට වෙනම තව දෙන්න ඕනේ නෑනේ. හරි මම ඒක මකනවා, මම ඒක මතීමක් කරනවා. ඔපිට ලියනවද? ඔපිට ලියනවද? ඔපිට ලියන ගමන් දීන්නේ නැද්ද? හරි ඊගා වාක්‍ය. හරි ඊගා වාක්‍ය වල මම ලියනවා. ඔයාලට පුළුවන් නම් ඒක වෙනස් කරලා ගන්න කට්ටිය කියන්න. හරි මම මේක අපි ප්‍රේමලියන් ක්ලාස් එකේ මෙන්න මේ වගේ වාක්‍ය අපි He is a player. He is a player. Is he a player? Is he a player? කොහොමද වෙන්නේ? He is a player. He is a player. Good, good, good. මේක ඉස්සරහට ගන්නවා. උතන මොකද වෙන්නේ? He is කියන කියනවා. Is he a player? නෑ කියන්නේ negative එක කරන්නේ. He isn't a player. He isn't a player. He isn't හැටි බාක්ය ඔන්න වෙන්නේ. Is she a nurse? She a girl. She a nurse. She a nurse. එතකොට මාත් එක්ක ගන්න. She is a nurse. ගන්න is කියන එක ඉස්සරහට. Is she a nurse? නෑ කියන්න. She isn't a nurse. ඒක අපෝ ඉස්සරහට. Isn't she a nurse? මම ඊළඟ ගම් මෙතන ඉන්න අපේ වීඩියෝ එක බල බල මේවා ඉගෙන ගන්න. වෙලාව ගන්න නැතුව. අනිත් වාක්‍යය තමයි We are friends. Are we friends? Are we friends? Are we friends? Nadia? We are not. We are not friends. We are friends. Not we are not a friend. We are not friends. We are not friends. Are we not friends? Are we not friends? Are we not friends? Are we not friends? Are we not friends?
not friends. ඔන්න ඔය ටික තමයි පිටේ විභාගින වලට ඔය පැත්තෙන් එන්නේ. වයඹුතාලා මම හෙට උදේ පන්තියක් දැම්මොත් ඔයාලට එන්න පුළුවන්ද? අතුස්සන් පුළුවන් කට්ටිය. අනේ හෙට නිවාඩු නෑ බෑ කියන්න නම් එපා. පුළුවන් සර්. පුළුවන් නේද? ආ එතකොට yes sir. ආ very good. දැන් අපේ පන්තිය අපි පොඩ්ඩක් එළිය යානුවන්ට කියන්න ඕනේ පන්තිය ගැන සුට්ටා. පණිවිඩේ කියන්න ඕනේ මෙහෙමයි අපේ පන්තිය හොඳට කියනවා මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් එතකොට මට පොඩි උදව්වක් ඕනේ ඔයාලගේ. සර්ගේ නම්බර් එක මම දාන්නම් මේකන. මගේ මේ මේ නම්බරේට. සර්ගේ නම්බරේ ඇති ඔයාලගේ. ඔන්න ඔය නම්බරේට හරි. මෙන්න මේ ඔෆිස් නම්බරේට හරි. ඔන්න ඔය නම්බර දෙකට ඔයාලගේ WhatsApp group එකේ ස්කූල් එකේ වැටි ඔයාලා යන ක්ලාසස් වලේ වැටි ඔයාලේ කොහමද යාළුවෝ කියන WhatsApp group වල screenshot ටික අපිට මන්න ඕන තියෙනවා. අද මම මේක අපි ගියපාරත් පොඩි gift එකක් එන්න දුන්න අපිට උදව් කරපු යාළුවන්ට මේ පාරත් අපි ඒක දෙනවා. මොකද දන්නවද අපිට ඕනේ අලුතෙන් යාළුවෝ ටිකක් එකතු කරගන්න පන්තියට. ඉතින් ඒකට කැමති කට්ටියට පුළුවන් මේකට මැසේජ් එකක් දාලා එකතු වෙන්න අපෙන් පොඩි gift එකක් නියමත් හම්බ වෙනවා. හරිද? ඒ වැඩේ කරන්න හෙට උදේ එහෙනම් උදේම හරිද? උදේම නැගිටින්න කැමති කට්ටියත් උස්සන්න හෙට උදේ. ආ හෙට උදේ වලට 7:30ට ඔන්ලයින් පන්තියක් තියෙනවා. පේපර් එකක් කරන්න දෙන්නත් මේ මේවා ටික දාලා තියෙන්නේ. එන්න පේපර් එක ලේසියට කියලා දෙන්න. සර් තමයි කරන්නේ. ඔයාලා බලාගෙන ඉන්න දෙන්නේ. කැමති කට්ටිය මෙහෙම කරන්න කෝ බලන්න. නියමයි. එහෙනම් හෙට උදේම නැගිටලා හෙට 7:30ට මේ ලීච් එකෙන්ම එන්න. හරිද? අද අපි ගොඩාක් වෙලා කරන්නේ නැහැ. හරිද? මේ මේ පාඩම් ටික තමයි ඔයාලට අත්‍යවශ්‍ය. ඊට අමතරව තව බලා ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒව ඇත්තට ලොකු දේවල් නෙමෙයි. අය බලා ගන්න ඕනේ රචනාවක් my friend ගැන, my town ගැන, my classroom ගැන. ඔය තුනෙන් එකක් දෙන්නේ. හරිද? ඉතින් අපිට ඒක බලාගෙන ඉන්න my friend, my town, my classroom. හරි එහෙනම් හෙට උදේ පන්තිය තියෙනවා. හෙට උදේම නැගිටලා 7:30ට එන්න මේකෙන්. පැහැදිලිද පණිවිඩය? හරි එහෙනම් හෙට උදේ අපි උදේ හැමෝටම good bye, take care, පරිස්සමෙන් ඉන්න. හෙට උදේ 7:30ට අපි හමු වෙනවා ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක. කරන්න ඕනේ ජය වේවා. ගුඩ් බයි එවරිවන්. ටේක් කෙයාර්. අලුත් යාළුවෝ කවුරු හරි ඇවිල්ලා ඉන්නවා නම් සර්ගේ නම්බරයට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්. ඔයා අලුත් නම් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. හරිද? හරි. බයි උදේ. ටේක් කෙයාර් එවරිවන්. පරිස්සමෙන් ඉන්න. හෙට උදේ වෙන්න ප්‍රිපෙයාර් කරන්න. බයි සර්. බයි. බයි. බයි සර්. බයි උදේ. අවුද සර් අපේ ක්ලාස් ටීචර් දාලා තිබ්බා මේ ඒක තමා. ඒ පොරක තමා. මේ දවස්වල තියෙන තරඟවල වලදී හිම ගන්නෙ තේක. දැන් ශාසියාට මතකයිද ඒක? ඔව් සර්. ඒ චුට්ටක් කියවලා බලන්න. හා සර්. හරි ඒත් එක්කම අපේ පන්තියත් ඉවර වෙනවා පුතේ. ඒ සිංහත් එක්ක මේ කට්ටලා යනවා. ඊට පස්සේ අපි එකතු වෙමු. ඔයාලගේ 12 13 අය එකක් එක්ක ඉන්නලා අදරෑ එන්න කියන්නේ ඒලගේ පන්තියක් තියෙනවා. හරි කියමු ඉක්මනට. Betty at the party. When I was at the party, said Betty. It's just four.
A little girl fell off her chair, right down upon the floor, and all the other girls began to laugh but me. I didn't laugh a single bit, said Betty seriously. Why not? Her mother asked, her full of delight to kind that Betty. Why didn't you laugh, my darling? Or don't you like to tell? I didn't laugh, said Betty, because it was I that fell. Thank you, sir. වාව් 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 මේ ඔක තව චුට්ටක් අර දිනන කියනකොට මට්ටම් ඇදලා බෙදලා කරන ක්‍රමයක් මේ අර ඔඩියෝ ක්ලිප් එක හම්බුණාද ඔකේ ඔව් ඒ මම තව චුට්ටක් එකක් දාන්න චුට්ටක් තව ටිකක් අදින්න හා හරි වාව් පට්ට හරි කොහොමද ආයි කාද මතක සර් මං කියන්නද Akia. Betty at the party. When I was at the party, said Betty, it's Jeffo. A little girl fell off her chair right down upon the floor, and all the other little girls began to laugh. But me, I didn't laugh a single bit, said Betty seriously. Why not? Her mother asked her, full of delight to find. Had been so sweetly kind. That Betty bless her little heart. Why didn't you laugh, my darling? Oh, don't you like to tell? I didn't laugh, said Betty, because it was I that fell. Thank you, sir. නෑ නේ මගේ හොඳයි ඈ කොහොමද මගේ ළමයි හොඳයි හරිද තව ඔන්න තව දෙන්නෙන් දාලා මතකයි නේද හරි එහෙනම් අපි යන්න ටේප් එක කරන්න